සාදරයෙන් පිළිගන්නවා අදත්වා yt.lk YouTube channel එකේ අලුත්ම video එකට. ඉතින් යාළුවනේ ඔයාලා දන්නවා ඔයාලා පාවිච්චි කරන iPhone එකක් නම් ඒ කියන්නේ ඔයා ගන්න බලාපොරොත්තු වෙන iPhone එකක් නම් ඒ වගේම ඔයා දැනට පාවිච්චි කරන iPhone එකක් නම් අපිට පුළුවන් අපේ iPhone එක original ද ඒ වගේම iPhone එකේ තියෙන parts original ද කියලා බලා ගන්න computer එකකින් software එකක් පාවිච්චි කරලා data cable එක සහ ඔයාගේ phone එක ළඟ තියාගෙන පුළුවන් මේ වැඩේ කරගන්න අපිට. ඉතින් ඒ තුන විතරයි අපිට අවශ්‍ය වෙන්නේ මේ වැඩේ කරගන්න. ඒ වගේම අන්තර්ජාල පහසුකමක් අවශ්‍ය වෙනවා. ඉතින් ඔයාට පුළුවන් ඕනින් බ්‍රවුසර් එකක් ඕපන් කරගෙන සර්ච් බාර් එකේ මෙන්න මේ අපේ software එකේ නම ටයිප් කරලා මේක ඩවුන්ලෝඩ් කරගන්න. මුලින්ම මම සර්ච් බාර් එකට යනවා. මේකේ නම තමයි 3utools කියන එක. අපිට මේ විදිහට 3u කියලා ගහනකොට 3utools download කියලා වෙනවා. ඔයාට පුළුවන් මේම ආවෙ නැත්තම් මේ විදිහට සර්ච් කරන්න. 3utools download කියලා. ඉතින් මුලින්ම මෙන්න මෙතන තියෙනවා 3utools the best all in one tool for iOS users කියලා. ඉතින් මෙන්න මේ link එක click කරගන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ web page එකකට load වෙනවා. ඉතින් මම මේ විදිහට download කියලා දෙනවා. ඉතින් ඔයාලට පේන්නේ නැති වම් පැත්තේ පළයෙන් download එක ආරම්භ වුණා. ඉතින් අපි බලමු download වුණාට පස්සේ software එක install කරලා අපි කොහොමද මේකෙන් වැඩ කරන්නේ කියලා. ඉතින් යාළුවනේ ඔයාලට පේන ඇති දැන් අපේ software එක download වෙලා ඉවරයි. මම මේක click කරලා open කරගන්නවා මෙතනින්ම. ඉතින් අපි බලමු කොහොමද මේක install කරගන්නේ. ඒ වගේම තමයි මේකෙන් වැඩ කරන්නේ කොහොමද කියලා. ඉතින් මගේ machine එකේ මෙන්න මේ විදිහට protected to your PC කියලා message එකක් ආවා. ඒක මම modem for දීලා run anyway කියලා දෙනවා. කලින් නම් මගේ මේ message එක ආවේ නැහැ. මේ මොකක් හරි වෙන හේතුවක් නිසා මේ මැසේජ් එක මගේ දැන් පේනනවා. ඉතින් මම මේ මැසේජ් එක ආපත් නැතත් ගණන් ගන්න එපා. ඔවුත් මේක රන් එන්නේ මේ දෙන්න. ඉතින් මේකේ මොකක්ද සිකියුරිටි අද අප්ඩේට් එකේදී මොකක්ද වෙලා ඇති. ඒ නිසා තමයි මෙන්න මේ විදිහට එන්නේ. ඉතින් මේක කිසිම ප්‍රශ්නයක් නැති ටූල් එකක්. ඉතින් අපි බලමු කොහොමද මේක ඉන්ස්ටෝල් කරපුවම අපි මේක වැඩ කරන්නේ කියලා. මම මේ විදිහට වෙබ්සයිට් එක ක්ලෝස් කරගෙන මෙතනට I agree කියලා දෙනවා. ඉතින් මෙතන කස්ටම් ඉන්ස්ටෝලේෂන් කියලා තියෙන්නේ අපිට ඉන්ස්ටෝලේෂන් data එකේ මේක ඉන්ස්ටෝල් වෙන තැන වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ඒවා ඔයා වෙනස් කරන්න ඕනේ නැහැ. මේ විදිහට ඉන්ස්ටෝල් කියලා දෙන්න. ඉතින් ටික වෙලාවකින් ඔයාලා වෙනම ගොඩක් වෙකින් ඉන්ස්ටෝල් වෙනවා. මේක ඇත්තටම චූටි software එකක්. ඉතින් ඔයාගේ computer එකේ speed එක අනුව මේ විදිහට tag ගාලා මේ software එක ඉන්ස්ටෝල් වෙනවාට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා දැන් software එක ඉන්ස්ටෝල් වෙලා ඉවරයි. ඉන්ස්ටෝලේෂන් සක්සීඩ් කියලා කරලා please enjoy කියලා desktop shortcut එකකුත් add වෙනවා කියලා මෙතන වැටෙනවා. ඉතින් අපිට add කරගන්න වගේ මයින් කරගන්න මෙතනින් පුළුවන්. ඊට පස්සේ අපි launch කියන එකේ දීලා බලමු software එක මොන වගේද කියලා. ඉතින් අපේ desktop icon එකත් add වුණා. ඉතින් අපි බලමු මේක open කරලා මොන වගේද මේ software එක කියලා. මම මේ විදිහට දැන් මගේ phone එක connect කරනවා. ඉතින් අපි බලමු මේක කොහොමද පෙන්වන්නේ කියලා. මම මේ විදිහට කනෙක්ට් කරනවා. ඊට පස්සේ කනෙක්ටින් i device කියලා එනවා. ප්ලීස් වෙයිට් කියලා එනවා. ඉතින් device connected කියලා මෙතන පෙන්නනවා අර බලා ගන්න. හරි. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලා වෙනුන මෙතන instruction ටිකක් තියෙනවා. මේ ටික ඕකේ කරනවා. ඕකේ කරාට පස්සේ ඔයාලට මෙන්න මෙතන පෙන්නනවා charging කියන එක පෙන්නනවා. ඒ වගේම color එක storage වගේ පෙන්නනවා. ඉතින් අපිට මෙන්න මේකේ report එකක් ගන්න. ඉතින් අපි බලමු මේකේ report එකක් ගන්න කොහොමද කියලා. ඉතින් මේකේ තියෙනවා view verification report කියලා. ඉතින් ඒක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ authorized to view කියලා දෙන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඒගොල්ලන්ගේ site එකෙන් තමයි මේක load වෙන්නේ. ඉතින් ඔයාට පේනවා මගේ iPhone එකේ වර්ගය වගේම මෙතන අනිත් model numbers ඒ වගේම storage එක ඒ වගේම color එක ඒ වගේම තමයි මෙතනින් ඔයාට පේනවා Wi-Fi address, serial number, motherboard serial number ඒ වගේ ඊට පස්සේ කැමරා එක පෙන්වනවා. ඒ වගේම battery serial number එක පෙන්වනවා. ඊට ඉස්සරහින් ඔයාලට පෙන්වනවා මෙතන test result කියන එක normal කියලා. ඉතින් ඒ වගේම අදාළ වර්ෂය පෙන්වනවා මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේක බලන්න වාගේ replace නම් මොකක් හරි කොටසක් මෙන්න මෙතන test result කියන තැන replace කියලා පෙන්වනවා. නැත්නම් රතු පාටින් ඔයාලට වෙනම පෙන්නනවා මේක රීප්ලේස් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් ඔයාගේ ඩිවයිස් එක ඔරිජිනල්ද ඒකට පාවිච්චි කරලා තියෙන දේවල් මොනවද වගේ දේවල්. ඒ වගේම තමයි මෙතනින් සේව් කර ගන්නත් පුළුවන් ඉමේජ් එකක් විදිහට සහ txt නැත්නම් text format එක විදිහට මෙතනින් සේව් කර ගන්න පුළුවන්. මම save as image කියලා දෙනවා. ඊට පස්සේ ඔයාලට කැමති දැනක මේක
සේව් කරන්න පුළුවන්. මම ඩෙස්ක්ටොප් එකේ මේ විදිහට සේව් දෙනවා. ඉතින් success to save the verification report කියලා පෙන්නනවා. ඒක ඕපන් කරලා බලමු අපි. ඉතින් මෙන්න මේක තමයි අපේ ෆෝන් එකේ ෂීට් එක ගන්න පුළුවන් verification report එක. ඉතින් මේකෙදි ඔයාගේ fake ෆෝන් එකක් නම් මෙතන ඔක්කොම normal වෙන්නේ නැහැ. මේ ඔක්කොම රතු පාටින් එක replace කියලා වැටේ. ඒක නැත්තම් එතන තියෙන error එක නැත්තම් ගැලපෙන්නේ නැති එක මෙතනින් පෙන්නනවා අනිවාර්යෙන්. ඔයාලට පුළුවන් ඔයාගේ iPhone එකක් මෙන්න මේ විදිහට check කරගන්න. ඉතින්